රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. අයිබෝවන් කාලීන තොරතුරු වාර්තාකරණයේ අංක 1 හරිදේ හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ මම චමුත් සත්‍යපාල ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත දුරුතු පොහොය වෙනුවෙන් සියත අමාවැස්ස පෝදා සජීව විකාශය ඒකල ශ්‍රී ධර්මෝදය විහාරස්ථානයේ සිට දුඹුරු සීනි වංචාවේ තවත් තොරතුරු හෙළිවෙයි. නීති විරෝධීව මෙරටටගෙන ආ දුඹුරු සීනි තවත් මෙට්‍රික් ටොන් 600ක් අත්අඩංගුවට. දළදා වහන්සේට අපහාස කළ සේපාල් ලබන දහවනදා දක්වා රිමාන්ඩ්. පඨවි ආපෝ තේජෝ වායෝ යන භෞතික පදාර්ථවල වෙනස්කම් වලින් බුද්ධ ශාසනය අතුරුදන් කළ නොහැක. බුදුසසුන අතුරුදන් කරන්න හදන ශ්‍රාවකීන් ගැන අද ටෙලිවැකියෙන්. රට ගොඩගත හැකි එකම මග විපක්ෂයයි සජිත් කියයි දේශීය පුවත්වෙතටයි දැන් අවධානය නව වසරේ ප්‍රථම පුර පසළොස්වක පොහෝ දිනය අදයි දුරුතු පොහොය වෙනුවෙන් දිවයින පුරා වෙහෙර විහාරස්ථානවල අද උදෑසන සිට ආගමික වැඩසටහන් සංවිධානය කර තිබුණා මේ අතර සියත අමාවැස්ස පෝදා සජීව විකාශය අද දින ඔබ වෙතගෙන ආවේ ඒකල ශ්‍රී ධර්මෝදය විහාරස්ථානයේ සිටයි බුද්ධ ශාසනයේ සුවිශේෂී සිදුවීම් රැසක් සිදු වන දුරුතුපුර පසළොස්වක පොහෝ දිනයයි. නව වසරේ ප්‍රථම පොහොය වන්නේද දුරුතුපුර පසළොස්වක පොහෝ දිනයයි. බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය සිදු වුණේ දුරුතුපුර පසළොස්වක පොහෝ දිනකයි. සුමන සමන් දෙවියන්ගේ ආරාධනාවක් මත බුදුන් වහන්සේ මහියංගණයට වැඩම කර යක්ෂ සහ නාග ගෝත්‍රිකයන් අතර පැවති ගැටුම සමනය කළ බව ශාසන ඉතිහාසයේ සඳහන් වනවා. එමෙන්ම බුදුන් වහන්සේ තුන්වැ චටිලයන් ප්‍රමුඛ දහසක් පිරිස දහම් මකට හරවා ගැනීමත් දුරුතු පොහොය දිනක සිදු වී තිබෙනවා බෞද්ධ ඉතිහාසයේ ප්‍රථම ආරාම පූජාව වන බිම්බිසාර රජු බුදුන් වහන්සේ ඇතුළු මහ සංඝ රුවනට වෙළුවන ආරාමය පූජා කළේත් දුරුතු පොහොය දිනකයි මේ අතර සියත අමාවැස්ස පෝදා සජීව විකාශය අප මෙවර ඔබ වෙත ගෙනාවේ ඒකල ශ්‍රී ධර්මෝදය විහාරස්ථානයේ සිටයි. උදැසන 6ට ආරම්භ වූ පෝදා සජීව විකාශයේ වැසුවසයන් අෂ්ටාංග ශීලයේ පිහිටුවීම පූජ්‍ය බලකල්ලේ ධම්මසීහ හිමියන්ගේ අනුශාසකත්වයෙන් සිදු කෙරුණා. ධම්ම සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ඉනනතරුවයි උදාසන ධර්මදේශනාව සිදු කෙරුණේ පෝචක් මීමන ධම්මපාල හිමියන්ගේ මූලිකත්වයෙන් ධර්මදේශනාව සිදු කෙරුණා යමක් අනිත්‍ය නම් දුක නම් යම්පනානිච්ඡන් දුක්ඛං පෙරෙලන ස්වභාවයෙන් යුක්ත නම් වෙනස් වෙන ස්වභාවයෙන් යුක්ත නම් විපරිණාම ධම්මං එහෙනම් මේක මගේ කියලා අල්ලගෙන ඉඳලා හරියනවද මේ විදියට මේ පිළිබඳව දැඩි ඇල්මෙන් ඉඳලා හරියනවද සාමීනි එහෙම දැඩි ඇල්මෙන් රූපේ අල්ලගෙන හිටියට තමගේ ජීවිතේ අල්ලගෙන ඉන්න බලාපොරොත්තු වුණාට ඒක හරියන්නේ නැහැ මෙන්න මෙහෙම හිතුවොත් හිතන්න පුළුවන් නම් එහෙම හිතන ශ්‍රාවකයා රූපේ පිළිබඳව කලකිරෙනවා රූපස්මින් නිබ්බින්ද අද පස්වරුවේ ඔයසුවසයන් සිල්පවාරණය කිරීමෙන් අනතුරුව සියත අමාවැස්ස පොදා සජීව විකාශය නිමවට පත් වුණා මේ වන විට ගතවන්නේ ඡන්ද විමසීමේ කාල සීමාවයි. මෙම කාල සීමාව තුළ දේශපාලන පක්ෂ කණ්ඩායම් සහ අපේක්ෂකීන් ප්‍රවර්ධනය කිරීමට හේතු වන හෝ ඔවුන් අගතියට පත්වන ආකාරයේ කටයුතු සඳහා රාජ්‍ය දියපල භාවිතයෙන් වළකින ලෙසයි මැතිවරණ කොමිසම දැනුම් දී සිටින්නේ. ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම මේ දිනවල සිදුවනවා. එය ලබන 20වනදා දක්වා ක්‍රියාත්මකයි. පසුගිය 4වනදා සිට ඡන්ද විමසීම පවත්වා ප්‍රතිඵල ප්‍රකාශයට පත් කර අවසන් වෙනතෙක් වූ කාල සීමාව ඡන්ද විමසීමේ කාල සීමාව ලෙසයි හැඳින්වෙන්නේ.
මෙම කාල සීමාව තුලදී දේශපාලන පක්ෂ කණ්ඩායම් අපේක්ෂකයන් ප්‍රවර්ධනය කිරීමට හේතුවක් නැතහොත් වෙනත් පක්ෂ කණ්ඩායම් අපේක්ෂකයන් අගතියටපත් වන ආකාරයේ කටයුතු කිරීම සඳහා රාජ්‍ය දේපළ භාවිත කිරීමෙන් වළකින ලෙස මැතිවරණ කොමිසම දරුම් දෙනවා. ඒ මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් එසේම ඡන්ද විමසීම පැවැත්වෙන දිස්ත්‍රික්කවල රජයේ නිලධාරීන් සේවකීන් බඳවා ගැනීම උසස් කිරීම මාරු කිරීම යනාදී කරුණු සීමා කළ යුතු බවද රාජ්‍ය දේපළ පාලනය භාරව සිටින අමාත්‍යාංශ ලේකම්වරුන් දෙපාර්තමේන්තු ප්‍රධාන ප්‍රමුඛ සීලුම නිලධාරීන් අවධානය යොමු කළ යුතු බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. මේ අතර උත්තර ලංකා සභාගයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහජන පක්ෂය ඇතුළු පක්ෂ රැසක් ඊයේ මැතිවරණ කොමිසම වෙත පැමිණියා. අනතුරුව ඔවුන් මාධ්‍යයට අදහස් දක්වමින් ප්‍රකාශ කළේ සන්ධානගත වීම සම්බන්ධයෙන් වූ අවසන් තීරණය මැතිවරණ ලකුණ සමග එළමෙන සඳුදා දිනේදී ප්‍රකාශයට පත් කරන බවයි. එසේම පළාත් පාලන මැතිවරණයේදී ලංකා කම්කරු කොංග්‍රසයේ අපේක්ෂකයින් තරඟ කරන සෑම පළාත් පාලන ආයතනයකම ලංකා කම්කරු කොංග්‍රසයේ ලාංඡනය වන කුකුලා ලාංඡනයෙන් තරඟ කිරීමට එකඟතාවය පළ කර තිබෙනවා. ලංකා කම්කරු කොංග්‍රසයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති කනපති කනගරාජා මේ බව සඳහන් කළා. ඒ එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකින් සමග පැවති සාකච්ඡාවකට එක්වෙමින් පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම් කිරීම ඊයේ සිට ආරම්භ වුණා. එය එළඹෙන 23 වනදා මධ්‍යම රාත්‍රී 12 අවසන් වනවා. එසේම ඡන්ද විමසීමට අදාළ නාම යෝජනා කැඳවීම එළඹෙන 18 වනදා සිට 21 වනදා දක්වාද පැවැත්වීමට නියමිතයි. දුඹුරුසීනි වංචාවේ තවත් තොරතුරු අනාවරණය වී තිබෙනවා. සුදුසීනියයි පවසමින් මෙරටට ආනයනය කර ඇති දුඹුරුසීනි තොගය මෙට්‍රික් ටොන් 1200ක් පමණ වන බවයි වාර්තා වන්නේ. එහි වටිනාකම රුපියල් මිලියන 241ක්. නීති විරෝධී ලෙස මෙරටට දුඹුරුසීනි ආනයනය කිරීමේ ජාවාරමේ තවත් තොරතුරු හෙළි වී තිබෙනවා. සුදුසීනි ආනයනය කරන බව පවසමින් දුඹුරුසීනි ගෙන්වීමේ සිදුවීමක් පිළිබඳ තොරතුරු පසුගියදා අනාවරණය වූ අතර කැලණිය ප්‍රදේශයේදී එම සීනි තොගය සොයාගනු ලැබුවා. අදාළ දුඹුරු සීනි තොගය ගෙන්වූ ආනයනකරු විසින්ම මෙරටට ගෙන්වන ලද තවත් දුඹුරු සීනි තොගයක් අද සොයා ගැනීමට හැකි වී තිබෙනවා. එම ප්‍රමාණය මෙට්‍රික් ටොන් 600ක්. වරායේ බහලුම් 30ක තිබී මෙම දුඹුරු සීනි තොගය සොයාගත් අතර මේ පිළිබඳ තොරතුරු සොයා බැලීම සඳහා මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලා පිටියද අද එක් වුණා. ඒ අනුව අදාළ සැකකරු විසින් මෙරටට ගෙන්වා ඇති දුඹුරු සීනි තොගය මෙට්‍රික් ටොන් 1200ක් පමණ වනවා. එහි වටිනාකම රුපියල් මිලියන 241ක් බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලා පිටිය පැවසුවේ. රට තුළ දුඹුරු සීනි නිෂ්පාදනය සිදු කෙරෙන බැවින් දුඹුරු සීනි ආනයනය කිරීම මේ වන විට තහනම් කර තිබෙනවා. මේ හේතුවෙන් සුදු සීනි ගෙන්වන බව පවසමිනුයි මෙම ආනයනකරු විසින් ව්‍යාජ ලෙස දුඹුරු සීනි ඒ අතර සංගවා ගෙන්වා තිබෙන්නේ. 0.11247.1471 රේගු මධ්‍යම බුද්ධියංශයේ පැය 24ම ක්‍රියාත්මක වෙන අංකය. ඒ වගේම රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා හැම විටකම සූදානම්ෙන් ඉන්න මේ තොරතුරුත් එක්ක අවශ්‍ය කටයුතු කරන්න. ඔහුගේ අංකය තියෙනවා 0.11 234.7881. දැන් මේ රටේ නීතිගරුක ජනතාවට අපි ආරාධනා කරනවා, අපි ආර්ථික වශයෙන් පත් වෙලා තියෙන තැනින් ගොඩේම සඳහා දැවැන්ත කැපකිරීමක් මේ රේගු දෙපාර්තමේන්තුව අසහාය නිර්ධාරින් කරනවා. ඔවුන්ට අවශ්‍ය වෙනවා. නමුත් අපි දකිනවා මේ කුමන නීතිය දැම්මත් ඒ තුළින් විවිධාකාරයේ තැන් හොයාගෙන හැම ව්‍යාපාරිකයම නෙමෙයි සමහර ව්‍යාපාරිකයෝ තමන්ගේ ලාභ පරමාර්ථයෙන් කටයුතු කරනවා. ඉතින් මේක මේවා වැළැක්වීම මේ වගේ වෙලාවක රටකට ඉතාම වැදගත් නිසා හැම පුරවැසියෙකුටම යුතුකමක් තියෙනවා. තමන් යම් දෙයක් දකිනවා නම් සැබෑ වැරදක් සිදු වෙනවා කියලා මේ අංකවලට දැනුම් දෙන්න රේගු දෙපාර්තමේන්තුව සූදානමින් ඉන්නවා. ඒ ලැබෙන තොරතුරු සියල්ලත් ආරක්ෂා කරමින් ඒ වගේම තොරතුරු සපයන්නන්ට රේගු දෙපාර්තමේන්තුවේ විශේෂ තොරතුරු සපයන්නන්ට ලැබෙන රැගි මුදලක් තියෙනවා. සුවිශේෂ රැගි මුදලක්. ඒවත් ලබා ගන්න පුළුවන් කෙනෙකුට. දළදා වහන්සේට අපහාසාත්මක ලෙස ප්‍රකාශයන් සිදු කළ සේපාල් අමරසිංහ නමත්තා ඊයේ රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත්තා. ඔහු අද අධිකරණයට ඉදිරිපත් කළ අතර සැකකරු ලබන 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ. ශ්‍රී දළදා වහන්සේට අපහාසාත්මක වන අයුරින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් සිදු කළ බවට සේපාල අමරසිංහ නැමැත්තෙකුට චෝදනා එල්ල වුණා. එම ප්‍රකාශයට එරෙහිව ත්‍රෛනිකායික මහනාහිමිපාණන් වහන්සේලාද නිවේදනයක් නිකුත් කර තිබුණා. ඊයේ පාර්ලිමේන්තුවේදීද මෙය උණුසුම් මාතෘකාවක් වුණා. අධිකරණ අමාත්‍යවරයා පැවසුවේ ඔහුට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවයි. ඒ අනුව මෙම පුද්ගලයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ රාත්‍රියේදී අත්අඩංගුවට ගෙන තිබුණා. ඒ බෙල්ලන්විල ප්‍රදේශයේදී මේ සම්බන්ධ
සම්බන්ධයෙන් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල් දුව. ඒ ආකාරයට කටයුතු කිරීම විශේෂයෙන්ම 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනතේ සඳහන් වගන්ති අනුව යම් කිසි ආකාරයක වරදක් නීතිමය වරදක් වෙනවා. ඒ වගේම ධනී සංග්‍රහය යටතේ ඔහු ඒ ආකාරයට ප්‍රකාශ කිරීම නීතිමය වශයෙන් දඬුවම් ලැබිය හැකි වරදක් වෙනවා. මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් තමයි අපරාධ පක්ෂ දෙපාර්තමේන්තුව නිලධාරීන් විසින් මේ වන විට විමර්ශන කටයුතු සිදු කරන ලබන්නේ. මේ අතර අත්අඩංගුවටගත් මෙම සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා. අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු එළඹෙන දසවනදා දක්වා ආරක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි අධිකරණය නියෝග කළේ. මේ අතර ව්‍යාජ දළදා මාලිගාවක් ඉදිකිරීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් ආරම්භ කරන්නයි ජනාධිපතිවරයා පොලිස්පතිවරයාට නියෝග කර තිබෙනවා. කුරුණෑගල වදාකඩ පාර පොතුහැර ප්‍රදේශයේ මෙම ව්‍යාජ දළදා මාලිගාව ඉදිවන බවටයි තොරතුරු වාර්තා වන්නේ. ඒ සම්බන්ධයෙන් අස්කිරි සහ මල්වතු පාර්ශවවල මහනා හිමිවරුන් සහ දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයා නිවේදනයක් නිකුත් කර තිබුණා. එම දැනුම් දීමට අදාළව කඩිනම් පරීක්ෂණ ආරම්භ කරන ලෙසට මෙලෙස ජනාධිපතිවරයා පොලිස්පතිවරයා වෙත නියෝග කර තිබෙනවා. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු යටතේ එම විමර්ශන වහාම ආරම්භ කළ බවත් සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ අධීක්ෂණය යටතේ විමර්ශන කණ්ඩායම් දෙකක් මේ වන විටත් එම ස්ථානයට ගොස් පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් පොලිස්පතිවරයා ජනාධිපතිවරයා වෙත දැනුම් දී තිබෙනවා. දූෂණය, වංචාව, නාස්තිය, අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට නොබියව ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් බුදුරජාණන් වහන්සේ ලක්දිවට ප්‍රථම වරට වැඩම කළේ අද වැනි දුරුතු පුන් පොහෝ දිනකයි. එසේ වැඩම කළ උන්වහන්සේ යක්ෂනාග දමනය කොට ඔවුන්ට යහමඟ පෙන්වා දුන් බව ඉතිහාසයේ සඳහන් වෙනවා. බුදු සසුන ලංකා භූමියේ බොහෝ කල් පවතිනු ඇතැයිද තථාගතයන් වහන්සේ දැන වදාළ බව තමයි බෞද්ධ පිළිගැනීම. එදා මෙදාතුර ශ්‍රී ලාංකීය බෞද්ධීන්ට අභිමානවත් උරුමයන් දෙකක් තිබෙනවා. ඒ අනුරාධපුරයේ වැඩවාසය කරන ජයශ්‍රී මහාබෝ සමිඳුන් වහන්සේ. ජයශ්‍රී මහාබෝ සමිඳුන් වහන්සේ මෙරටට වැඩම කරවන ලද්දේ සංගමිත්තා තෙරණිය ප්‍රමුඛ පරිවාර පිරිසයි. ශ්‍රී ලාංකිකයින්ගේ මුදුන් මල් කඩවනුවේ දන්ත ධාතුන් වහන්සේ. එදා දන්ත ධාතුන් වහන්සේව වැඩම කරවාගෙන පැමිණියේ හේමමාලා කුමරිය ප්‍රමුඛ පිරිසයි. මේ සියල්ලටම ප්‍රමුඛ වෙන්නේ මිහිඳු මාහිමියන් මෙරටට වැඩම කොට බුදුදහම අපට හඳුන්වා දීමත් සමගයි. එදා මෙදාතුර සියල්ල වෙනස් වෙමින් තිබෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරිදි සියල්ල අනිත්‍යයි, සියල්ල නැසෙන සුළුයි. ඒ කියන්නේ සියලු සංස්කාරයන් නැසෙන සුළුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. අනාගත ලෝකයේ මිනිසුන්ගේ ගුණධර්ම ක්‍රමයෙන් පිරිහෙන බව තථාගතයන් වහන්සේ දේශනා කළා. අනාගත ලෝකයේ ගුණධර්මවලින් මිනිසා පිරිහෙන විට ආයු වර්ණ, සැප, බල, ප්‍රඥාදීනුත් පිරිහෙන බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. එසේම මිනිසාගේ ආයුෂ පවා අවුරුදු 10ක් දක්වා පිරිහෙන බව උන්වහන්සේ අනුදැන වදාළා. එකල්හි ඇතිවන මුර්ගසන් වර්ෂාව නැමැති බිහිසුණු ආයුධ වර්ෂාවෙන් බොහෝ සත්වයින් මරණයට පත්වන බවත් බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා. තථාගතයන් වහන්සේ අදින් වසර 2566කට පෙර වදාළ සියලු දේ අද අප අත්දකිමින් ඉන්නවා, අප අභියස සිදුවෙමින් තිබෙනවා. අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම මූලික අයිතිවාසිකමක් ලෙස ආගමික නිදහස තහවුරු කර තිබෙනවා. ශ්‍රී ලංකා ජනරජයේ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන්නේ. එහින් 10 ව්‍යවස්ථාවෙන් සහ 14 ව්‍යවස්ථාවේ 1 අනුව්‍යවස්ථාවේ ඊ ඡේදයෙන් සියලු ආගම්වලට පිරිනැමෙන අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන අතර බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීම විය යුත්තේය කියලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙම සඳහන් වෙනවා. දැන් අපි බලමු ඇත්තටම මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පවා රකින්ට හදන බුද්ධ ශාසනය කුමක්ද කියලා. සැබෑවටම බුදුරජාණන් වහන්සේ ලෝකයට දායාද කළ අතිශය පාරිශුද්ධ භාවයට තමයි බුද්ධ ශාසනය කියලා කියන්නේ. බුද්ධ ශාසනයට බ්‍රහ්මචර්ය, සද්ධර්මය, ශාස්ත්‍රු ශාසනය ආදී නම්ද භාවිත කරනවා. ඇත්තටම බුද්ධ ශාසනය නවාංග ශාස්ත්‍රු ශාසනය කියලත් හඳුන්වනවා. ඇත්තටම නවාංග කියලා කියන්නේ ශාසනයේ අංග 9කින් යුක්තයි කියන එකයි.
අපගේ ශාස්ත්‍රුන් වහන්සේගේ ශාසනය අංග නවයකින් යුක්තයි. එහි සූත්‍ර දේශනා සුත්ත නමින්ද, ගාථා සහිත දේශනා ගේය නමින්ද, ගාථා රහිත දේශනා වෙය්‍ය කරන නමින්ද, ගාථාවන් පමණක් ඇති දේශනා ගාථා නමින්ද, ප්‍රසාද සංවේග වශයෙන් උත්සාහ රහිතව මතුවන දේශනා හා ගාථා උදාන නමින්ද, යම් යම් කරුණු ඉස්මතුකට කරන දේශනා ඉතිවුත්තක නමින්ද, බෝසත් සිරිතේ අතීත භාවයන් ඇති දේශනා ජාතක නමින්ද, බුදු සිරිතට පමණක් අදාළ අසිරිමත් දේ ගැන ඇති දේශනා අබ්භූත ධම්ම නමින්ද, ප්‍රශ්නෝත්තර සාකච්ඡාවෙන් යුතු දේශනා වේදැල්ල නමින්ද හැඳින්වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ශාසනය මෙම අංග නවයෙන් යුතු නිසයි නවාංග ශාස්ත්‍රු ශාසනය කියලා කියන්නේ. භාග්‍යවතුන් වහන්සේ වදාළ පරිදි මේ කොටස් නවයෙන් යුත් ශාස්ත්‍රු ශාසනය බොහෝ කලක් පැවතීමට නම් එය අවබෝධ කරගත් පිරිසක් සිටිය යුතුයි. එය අවබෝධ කරගත්තේ නැති පිරිසක් හිටියොත් ඒ ධර්මය සමාජයෙන් ඈත් වෙනවා. ඇත්තම කිව්වොත් ධර්ම මාර්ගයට බාධා කරුණු සමාජය තුළ බලවත් වෙනවා. එවිට ඒ සමාජය තුළ අර්බුද උග්‍ර වෙනවා. ධර්ම අවබෝධයට බාධක වූ අර්බුද වැළැක්වීමට තථාගතයන් වහන්සේ විසින් පනවන ලද ශික්ෂාපදය වනුයේ විනයයි. දැන් ඇත්තේ විනය පිරිහීම නිසා හටගත් අර්බුදයි. 1985 මැයි 14 වෙනිදා ජයශ්‍රී මහබෝ සමිඳුන්ට LTT ප්‍රහාරයක් එල්ල වුණා, ඔබට මතක ඇති නේද? 1998 ජනවාරි 25 වෙනිදා ශ්‍රී දළදා මාලිගාවට ප්‍රහාරයක් එල්ල වුණා. ඒකත් සිද්ධ කළේ LTT ත්‍රස්තවාදීන්. ඒ වගේමයි 1989 පෙබරවාරි 8 වෙනිදා දළදා මාලිගාවට ප්‍රහාරයක් එල්ල වෙනවා. ඊට අදත් චෝදනා එල්ලවන්නේ එදා ක්‍රියාත්මක වූ සිංහල කැරලිකරුවන්ටයි. සමහරුන් ඔවුන්ව අදත් හඳුන්වන්නේ ත්‍රස්තවාදීන් ලෙසමයි. නමුත් අද වන විට අප ඊට වෙනස් විනාශකාරී ස්වභාවයක් අත්දකිමින් සිටිනවා. ඊයේ අත්අඩංගුවටගත් YouTube කරුවාගේ ප්‍රකාශවල සිට BMW විකුණන, මහා රංජාවාරම්භල යෙදෙන, කිසිසේත්ම සංඝයා වහන්සේට ගැළපෙන්නේ නැති වාද විවාද කරන, මහා රන් ආලේපිත මාලිගා නිර්මාණය කරන චීවරධාරීන්ද බිහිවෙමින් තිබෙනවා. මේ අතර බෞද්ධ ධර්මය විකුණන් කන්න හදන මිත්‍යා වපුරන තවත් කණ්ඩායමක් බිහිවෙමින් තිබෙනවා. ඒ අය අතර ගිහි සහ පැවිදි දෙගොල්ලම ඉන්නවා. කුරුණෑගල දළදා මාලිගාවක් හදන්න සූදානම් වන්නේ අන්න ඒ ගිහි විකෘතියේම එක් කොටසක් ලෙසයි. හුදෙක්ම මේ රට විනාශමුඛයට ඇද දැමූ ඇද දමන දේශපාලනය හා අනුගතව අප මහා අමාමෑණියන්ගේ ධර්මයට දේශපාලන පාට තවරන විහෙර විහාරද බිහිවීම අද බරපතල අර්බුද නිර්මාණය කරමින් තිබෙනවා. විශේෂයෙන් ගම්පතුල් දෙබෑ කරගෙන චීන කරඬුවක් රැගත් නාරජු ප්ලාස්ටික් බෝතලයක් තුළ සිරවීම මැනි මහා මිත්‍යාවන්ද අපට කියන්නේ විනය පිරිහුණු බව නොවේද? ඇත්තටම බුද්ධ ශාසනයේ කාටවත් එහෙම අතුරුදන් කරන්නට බෑ, විනාශ කරන්නට බෑ. ඒකත් මතක තබා ගත යුතුයි. බුදුරජාණන් වහන්සේම ඒ ගැන මෙහෙම වදාරා තිබෙනවා. ඔබ හොඳට මතක තබා ගන්න, බුද්ධ ශාසනය වෙනත් කිසිවෙකුට අතුරුදන් කළ නොහැකි බව. බුදු සසුන අතුරුදන් කරන්න පුළුවන් වෙන්නේ ශ්‍රාවක පිරිසටමයි. භාග්‍යවතුන් වහන්සේ වදාලා මේ ශාසනය වෙනත් හේතු නිසා අතුරුදන් වන්නේ නැති බව. පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන භෞතික පදාර්ථවල වෙනස්කම් නිසා මේ ශාසනය අතුරුදන් වන්නේ නැහැ. විවිධ පුද්ගලයන් ශාසනය තුළම ඉඳලා ශාසනය අතුරුදන් කරන බවයි බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත්තේ. මේ ශාසනයට ඇතුළත් වන අය නිසාම තමයි ශාසනය අතුරුදහන් වන්නේ. එසේනම් මේ ශාසනය අතුරුදහන් නොවීමට නම් කළ යුතු වන්නේ නවාංග ශාස්ත්‍රු ශාසනය මනාකොට ඉගෙනගෙන ශික්ෂාපද මැනවින් ආරක්ෂා කරගෙන මේ කරුණු නිරන්තරයෙන් පාරිශුද්ධ ලෙස පවත්වාගෙන යාමයි. ඒ නිසා ගිහි පින්වතුන් විසින් නවාංග ශාස්ත්‍රු ශාසනය පුරුදු කළ යුතු ආසේම ශික්ෂාපද මැනවින් රැකීමත් කළ යුතුයි. එසේම පැවිදි ශ්‍රාවකයන් විසින් නවාංග ශාස්ත්‍රු ශාසනය පුරුදු කිරීමත් ශික්ෂාපද රැකීමත් කළ යුතු බව අප මහා අමාමෑණියන් දේශනා කොට ඇති බව අද ටෙලිවිකිය අවසන් කරමින් සටහන් කරනවා. අනුග්‍රහය මේක අපේ රස රහස අපේ රසය රටේ සැමට රසයි සුමුදුයි විජය ඉන්දියා පපිටි. දෘෂ්ටි විද්‍යාවේ ඇඩ්වාන්ස් කෙමිස්ට්‍රි කාස්ටින් කියන්නේ පළපුරුදු විශේෂඥ ඥානයක් සහිත අයට පමණක්ම සීමා වූ ඉතාම සියුම් ක්‍රියාවලියක්. මේ සඳහා හොඳම විශේෂඥයින් වන්නේ ජෝර්ජ් ගුණරත්න ලෙන්ස් එක්ස්පර්ට් ආයතනයයි.
එකෝබා මතුරු සහ කෘමි විකර්ෂක ආලේපන සහ ස්ප්‍රේ ස්වාභාවික ශාක්‍ය සාරවලින් නිෂ්පාදිතයි ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමත නිපැයුමකි. ළමුන් සහ වැඩිහිටියන් සඳහා වන බාහිර රෝගී සේවා සහ සියලු වෛද්‍ය වාර්තා ඉලෙක්ට්‍රොනික ක්‍රමයට එකම තැනකින් Healthy Life Clinic අමතන්න 0114 700 700. නව චුපා චුප්ස් දැන් ෆන් රස හතරකින්ම චුපා චුප්ස් ඉවරයක් නැති ෆන් එක. පසුගියදා හංවැල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ සැකකරුවෙකු අද පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ පොලිසිය සමග ඇති වූ වෙඩි හුවමාරුවක් අතරතුරදී. පසුගිය වසරේ දෙසැම්බර් මස 18 වනදා හංවැල්ල ප්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකු වෙඩි තබා ඝාතනය කර තිබුණා. මෙම ඝාතනය සිදු කළ බවට සැකකිරෙන පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය ඊයේ විශේෂ මෙහෙයුමක් දියත් කර තිබෙනවා. සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිසිය සමග වෙඩි හුවමාරුවක් සිදු වී ඇති බවයි වාර්තා වන්නේ. එහිදී අදාළ සැකකරු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. දිද්දෙනිය ප්‍රදේශයේදී මෙම වෙඩි හුවමාරුව සිදු වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහල් තල්දුව ප්‍රකාශ කළේ. ඊට අදාළ අනෙකුත් සැකකරුවන් සම්බන්ධ විමර්ශන සිදු කිරීමේදී ඔවුන්ට අනාවරණය වී තිබුණා හංවැල්ල පොලිස් අස්සමේ යම්කිසි ස්ථානයක. මෙම වෙඩි තැබීම සඳහා පැමිණි සැකකරුවන්ගෙන් එක්කෙනෙකු සැඟවී සිටින බවට, ඒ අනුව ඊයේ දින රාත්‍රියේ මේ ස්ථානය වස්නාහිර පළාත් දකුණු අපරාධ විමර්ශන කොට්ටාශ නිලධාරීන් විසින් වැටලීමට කටයුතු කරන ලැබුවා. වටලන ලද අවස්ථාවේදී සැකකරු පොලිස් නිලධාරීන් හඳුනාගෙන ඔහු අත තිබූ පතුරන්තුවක්කින් පොලිස් නිලධාරීන් දෙසට වෙඩි තබා තිබුණා. පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන් සැකකරුට පෙරලා වෙඩි තැබීමේදී සැකකරුට තුවාල ලබා ඔහුව අවිස්සාවේල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබුණා. ජීවිතක්ෂයට පත් වූ සැකකරු වයස අවුරුදු 32ක පුද්ගලෙක්. මේ අතර දරුවෙකු පැහැර ගැනීම සිද්ධියක් සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ පිළිබඳවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අදහස් පළ කළා. මීගම් ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයට පැමිණිලා එම ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය අලෙවි කරන කාන්තාවකගෙන් හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් රැගෙන ඔහු මීගම් ප්‍රදේශයට ගොස් තිබෙනවා. නමුත් එම අවස්ථාවේ මෙම කාන්තාවට ඒ සඳහා ගෙවිය යුතු මුදලෙන් කොටසක් පමණයි ගෙවලා තිබෙන්නේ. මෙම මුදල නොලැබීම නිසා මෙම කාන්තාව එම පුද්ගලයාගේ පියත් සහෝදරියකගේ වයස අවුරුදු 10ක දරුවකුත් මීගම් ප්‍රදේශයේදී පැහැරගෙන ග්‍රෑන්ඩ් පාස් පොලිස් අසමට, ඒ කියන්නේ මෙම කාන්තාව පදිංචි පොලිස් අසමට පැමිණ තිබෙනවා. ලාෆ් ගෑස් සමාගමත් අද සිය මිල ගණන් පහත දමා තිබුණා. කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 220කින් පහළ දැමීමටයි සමාගම කටයුතු කර තිබුණේ. කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක් පහත දමා ඇත්තේ රුපියල් 88කින්. ලාෆ් ගෑස් සමාගමත් සිය මිල ගණන් පහළ දමා තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක් ගෑස් සිලින්ඩරයක් රුපියල් 220කින් පහළ දැමීමට ලාෆ් ගෑස් සමාගම අද පියවරගෙන තිබුණා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 5080ක් ලෙස අද සිට සටහන් වෙනවා. එසේම කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 88කින් පහළ දැමීමට ලාෆ් ගෑස් සමාගම තීරණය කර තිබුණා. ඒ අනුව කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක නව මිල සටහන් වන්නේ රුපියල් 2032ක් ලෙසයි. ගෑස් මිල අඩු වුණත් ආපන ශාලාවල ආහාර මිල ගණන් අඩු කරන්නට බැරි බව ආපන ශාලා හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළා. ගෑස් මිල අඩුවීම තුළ ආපන ශාලාවල ආහාර පාන අඩු කිරීමේ කිසිදු හැකියාවක් නැහැ. මේ ගෑස් මිල අඩුවීමේ වාසිය පාරිභෝගික ලබා දෙන අපි සූදානම්. ඒ සූදානම් වුණත් ලංකාව පුරා ක්‍රියාත්මක කරන නිසා කිසිදු යාන්ත්‍රණයක් නොමැති නිසා මෙන්න මේකට යාන්ත්‍රණයක් හදන්න විතර ආනයනය කළා රුපියල් 28-30 දෙන්න පුළුවන් කියලා. ඒක පට්ටපල් බොරුවක්. නැව්වලට කියවන ගාස්තු ටික ගැහුවාම මේ ආනයනික බිත්තරේ කන්න වෙන්නේ රුපියල් 45කට එහා ගිය මිලකට. තහනම් කරපු බිත්තර තමයි මේ ලංකාවට ගෙන්නන්න හදන්නේ. බොහොම වගකීමෙන් කියන්නේ. මේ අතර රටේ වත්මන් බදු ප්‍රතිපත්තිය වෙනස් වුණේ නැත්නම් දැවන්ත ගුරු වර්ජනයකට සූදානම් වන බව රජයේ ගුරුවරුන්ගේ සංගමේ ලේකම් ශ්‍රහන් දිසානායක ප්‍රකාශ කළා. ආර්ථික අයනේ තීරණාත්මක බලපෑම එල්ල වෙලා තියෙන මේ රටේ රාජ්‍ය සේවයේ, විශේෂයෙන්ම රාජ්‍ය සේවයේ රාජ්‍ය සේවකයන්ගේ වැටු අද වන විට ඔවුන්ට ජීවත් විය නොහැකි මට්ටමට පත් වෙලා තියෙනවා. භාණ්ඩවල මිල 100-300කින් ඉහළ ගිහිල්ලා තියෙනවා. ප්‍රවාහන මිල වැඩි වෙලා තියෙනවා. ඒ වගේම පාසල් දරුවන්ගේ අත්‍යවශ්‍ය ලිපි ද්‍රව්‍ය, පාසල් බෑග් වැනි උපකරණ මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. මේ තත්ත්වය තුළ මේ රටේ අධ්‍යාපනයේ බරපතල කඩාවැටීමක් මේ වර්ෂය තුළ අපිට අපේක්ෂා කරන්න සිදු වෙනවා. ගුරු විදුහල්පති සංගම් වශයෙන් අපි ඉදිරිපත් කළා තියෙන සංගම් 16ක අත්සන නියුත් පියවිල්ල. ඒ සංගම් 16ම දැඩි විරෝධය මේ වෙලාවේදී පළ කරනවා. වැටි ඇති අගාධයෙන් රට ගොඩගත හැක්කේ විපක්ෂයට පමණක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. රට ගොඩගන්න නම් ඩොලර් අවශ්‍ය බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ. ඒ මොරවක ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින්.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සමගි ජනබල වේගය ක්‍රියාවට නංවන සක්වල වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක 64 වන බස් රථ පරිත්‍යාගය අද මොරවක කීර්ති අබේ වික්‍රම විද්‍යාලයේදී සිදු වුණා. සල්ලි නැති ආණ්ඩුවක් තියෙන මොහොතක විපක්ෂය මේ වගේ වැඩසටහනක් කරනකොට අනේ අර කම්පියුටර් දහස් ගණන් දාලා මිනිස්සුන්ට පඩි ගෙවලා සමාජ මාධ්‍යවල මාව සමච්චලෙන් ලක් කරන ඔය විප්ලවකාරී හාදෝ ටික අඩුම ගානේ කම්පියුටර් ටිකක් අරන් දෙන්න. VVIP විප්ලවකාරී. මොකද රටට විප්ලවය ජනතාවට විප්ලවය තමන්ට very very important සැලකිලි. අය ඒගොල්ලෝ අඳින්නේ බ්‍රෑන්ඩඩ් ඇඳුම් අඳින්නේ. ඒව ඇඳ ඇඳ නිර්ධන පන්තිය ගැන කයිවාරු ගන්න. මම දැක්ක ඊයේ පෙරේද සමාජ මාධ්‍ය ජාලාවල රට කාපු රට විනාශ කරපු සූර්යා වීරයා පිටරට ගිහිලා ජූවේ පිටරට ජූ එක සත්තු බදාගෙන ඉන්න රට විනාශ කරලා පවුල් පාලනයක් ගෙනල්ලා ගජමිතුරු පවුල් වාදය නිර්මාණය කරලා රට බංකොලොත් කරලා රට කාවාසිනියා කරලා මිනිස්සුන්ව නැත්තටම නැති කරලා දැන් රට කාපු කණ්ඩායම ආපහු නැගිටින්නනවා. මම ප්‍රාර්ථනා කරනවා මෙදා පාරවත් රටේ ජනතාවට තීන්දු තීරණ ගැනීමේදී බුද්ධිය දැනුම මිනුම ප්‍රඥාව පහළ වේවා කියලා. දැන් ආණ්ඩුවේ ජොකියෝ ගණනාවක් ලෝකේ වටේ සැරිසරලා ඇවිල්ලා ඇත්තටම ඇවිල්ලා තියෙන හිස් අතේ. දැන් හැමෝම අහනවා මොකද්ද විසඳුම? මම කියනවා රටට ඩොලර් ලබා ගැනීම තමයි ප්‍රධානතම විසඳුම. ජනතාව තීන්දු කරන්නට ඕන කාටද හැකියාව තියෙන්නේ රටට අවශ්‍ය ඩොලර් ටික ලබා ගන්න. අපිට බෑ අපි රජ වෙන්නටත් ලක්ෂ 220 වලපල්ලට යන්නටත්. රටේ වත්මන් තත්ත්වයේ සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවෙන් නැසුණු කතා දැන්. තුවරණ කොමිෂර්මට බලතල නියෝග දෙන්න ජනාධිපතිවරයාට කිසිම බලයක් නැහැ. ව්‍යවස්ථාවට අනුව. ජනාධිපතිවරයා දැනුම් දීලා තියෙනවලුත් මැතිවරණ කොමිෂර්මට වහාම ගිහිලා නීතිපතිවරගේ උපදෙස් ගන්න. 134 දිනකින් පත්වෙච්ච ජනාධිපතිවරයා මැතිවරණ කොමිෂමේ ස්වාධීනත්වයට ඇඟිලි ගහලා හරි මැතිවරණ නවත්තන්න ගන්න මේ නිඳිත උත්සාහයට එරෙහිව රටේ ජනතාව නැගී සිටිය යුතුයි. 94 ඉඳලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ ජනාධිපතිවරයෙක් තමයි මේ රට පාලනය කළේ. මේ ඊයේ පෙරද අල්ලපනල්ලේ එකක්වත් නැතුව හිටපු එක්කෙනාට ජනාධිපතිකම දුන්නට අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හැම ආසනයක් පාසාම සංවිධායකයෙක් ඉන්නවා. අපි UNP ත් එක්කත් නැහැ, පොහොට්ටු එක්කත් නැහැ, සජබත් එක්කත් නැහැ, ජවිපෙත් එක්කත් නැහැ. සමහර කෙනෙක් තර්ක කරන්න පුළුවන් අපේ රටේ විශාල ආර්ථික ප්‍රශ්න තියෙනවා මේ මැතිවරණ වලට වෙලාවක් දෙවේ කියලා. මේ ප්‍රශ්න වලට හේතුව රජය නම් මූලික වශයෙන් රජය වෙනස් කරන්නේ නැතුව මේකට විසඳුමක් හොයන්න බෑ. මම හිතන්නේ ජනාධිපතිවරයාට වගකීමක් තිබෙනවා මේ වෙලාවේ පාර්ලිමේන්තුව විසිරුවා හැරලා ජනමතේ විමසන්නට. මොකද ජනාධිපතිතුමත් ජනමතකින් පත්වෙච්ච කෙනෙක් නෙවෙයි, ඔහු අනුප්‍රාප්තික ජනාධිපති කෙනෙක්. ඔහුට ජනමතයක් නැහැ. මැතිවරණ කොමිෂමට ආණ්ඩුවට ජනාධිපතිවරයාට කියනවා අපි ගෙවන බදු මුදලින් මෙන්න මේ මැතිවරණය තියන්න යන්න එපා. මේකට වියදම් කරන්න යන්න එපා. මේ මැතිවරණයට කඩදාසි වලට වියදම් කරන මුදල මේ කුඩා දරුවන්ට පොත් කට්ටලයක් දෙන්න වැඩපිළිවෙලක් හදන්න. මේ රටේ අධ්‍යාපනය වෙනුවෙන් මේ මැතිවරණය සඳහා යන ඒ කඩදාසි වලට මුදල වෙන් කරලා පොත් ටිකක් දෙන්න. දැන් මෙහෙම ගියොත් ඊළඟට කියයි ජනාධිපතිවරණෙත් තියන්න බෑ කියලා. ඇයි ඒකට සල්ලි එපා. මැතිවරණේ කල්ලේම නම් කිසිම දේශපාලන වශයෙන් බැලුවත් නීතියෙන් බැලුවත් කිසිම අයිතියක් නැහැ මැතිවරණයක් කල්ලේමට. මැතිවරණේ එපයි කියන්නේ දිනන්න බැරි අයනේ. දිනන්න පුළුවන් නම් මැතිවරණයක් එපයි කියන්නේ නැහැ. මේ ඉන්න රටේ ජනතාව තීරණය කරන්න මේ අස්සයන්ට අඳුන්නේ කවුද? ජනතාවමයි. අස්ස වේගෙන් ඇවිල්ලා අපි දුන්න ගොන් අන් දෙකෙන් අනින්නේ අපිටම නේද? බලාගෙන ගියාම මුන් අස්සයොත් නෙමෙයි බූරුවෝ වගේ. මුල් පුටුවේ ඉන්න කෙනා පමණක් නෙමෙයි වටකරේල විය යුත්තේ. දසක ගානක් අපුව හොරා කාපු, අපුව මංකොල්ල කාපු, අපුව නායකාරය කරපු මේ පාලකයෝ සියලු දෙනාම ගෙදර යවිය යුතුයි. අපි තරම් කරන්නේ සමගි ජන සන්ධානයේ හැටියට ජනතා විමුක්ති පෙරමුණත් එක්ක අපිට එහෙම කිසිම අභියෝගයක් නැහැ. එක්සත් ජාතික පක්ෂයට මේ මැතිවරණය සඳහා නාම යෝජනා පත්‍රවත් සකස් කරගන්න මිනිස්සු නැහැ. ඒ නිසා මම දන්නේ නැහැ පොහොට්ටුව සහ අලි එකට තරම් කරනවාද කියලා. හැබැයි පහුගිය දවස්වල පොහොට්ටුවේ ලේකම්වරයාත් එක්සත් ජාතික පක්ෂයේ ලේකම්වරයාත් දෙදෙනාම කියලා තිබුණා එකට වැඩ කරනවායි කියලා. ඒ පොතත් සමගින් සියත රාත්‍රී පුවත් විකාශය නිමාවට පත්වෙනවා. යලිත් අප ඔබ හමුවන්නේ හෙට උදෑසන පුවත් විකාශය සමගින්. ඔබට සුවදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.